ජීවමාන සමිධානන් පාමුල උන්වහන්සේගේ දිව්‍යමය වැඩහිඳීම ගැන විශ්වාසයෙන් යුක්තව වැඳ වැටී සිටින ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, උන්වහන්සේගේම මුවින් නික්මෙන වචනයට අපේ සිත් සතන් ඔසවන්නට අපි සූදානම් වෙන්නේ. ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, ශුද්ධ පාවුලුතුමාගේ ලිපිවලින් විශේෂකොට ශුදෝ පාවුලුතුමා කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනේ හතරවන පරිච්ඡේදයේ 16 වන පගන්තියේ සිට 15ට දැන් අපි සම්බුදුරන් වහන්සේ පාමුල මෙනෙහි කරන්න සූදානම් වන්නේ. එබැවින් අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දිරාපත් වෙමින් සිටියත් අභ්‍යන්තරික වශයෙන් අපි දිනෙන් දිනම අලුත් වෙමින් පවතිමු. දැනට අප විඳින තාවකාලික සුළු දුක ඒ මුළුමනින්ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදන්නේය. මන්ද අප නෙත් යොමු කර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙසය. දෘශ්‍යමාන දේ තාවකාලිකය, අදෘශ්‍යමාන දේ සදාතනිකය. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, දෘශ්‍යමාන වූ දේවල් කොයිතරම් නම් අපේ ඇසට ප්‍රිය උපදවනවාද. හරියට මේ ජීවමාන සමිධනන් වහන්සේ දෙස ඔබ නෙත්යුමාගෙන ඉද්දි, ඒ සුදු වූ කරඬුව මැද්දේ සුදු සුදුවට බබලන උන්වහන්සේව අපට ඇසට දේවත්වයකින් නොපෙරුණත් අපි බලාගෙන ඉන්නට හරි ආසයි. මොකද ඒක අපේ ඇසට යම්කිසි පෙනීමක් සැනසීමක් දෙන දෙයක් නිසා. ඔබ මේ මොහොතේ මතක් කරගන්න ජීවිතයේ ඔබේ ඇහැ පිනවපු දේවල් මොනවද කියලා. සමහර විට පුංචි කාලේ ඉඳලා අද ඔබ වැඩිහිටියෙක් නම් ඔබේ ජීවිතයේ ඔබ බොහෝ කාලයක් ගත කරලා නම් සම්බුදුරන් වහන්සේ පාමුලට එද්දී මගේ ඇස් දෙක පිනවන්න මං ආස වෙලා තියෙන දේවල් මොනවද? සමහර විට අපි අඳින වස්ත්‍රාභරණ, විශේෂයෙන් ඔබ ඔබේ ගෙදර ඉන්න තරුණ දුවට පුතාට දොස් කියනවා, ඔයා අඳින ඇඳුම් පැළඳුම් ඔයාගේ ජීවිතයට ගැළපෙන්නේ නැහැ කියලා. මං ගොඩක් දැකලා තියෙනවා ආදර සහෝදර සහෝදරියනි, සමිඳුන් පාමුලට එද්දී, විශේෂයෙන් අපේ දිව්‍ය පූජා යාගයට එද්දී සමහර විට අපි අනිත් අයගේ ඇස් පිනවන වස්ත්‍රාභරණයෙන් සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ඇහැට යමක් දෙන්නේ. පාවුලතුමා කියනවා ඇහැ පිනවීම తాවකාලිකයි. එහෙන් එහාට ගිය අදෘශ්‍යමාන දෙයක් පිළිබඳව සදාතනික දෙයක් පිළිබඳවයි අපි දකින්නේ. මේ සුදු පූපයේ තුල ඔබ දකින දෙවියන් වහන්සේව උන්වහන්සේගේ දේවත්වයේ පූපයකට මුවා වෙලා තමා තියෙන්නේ. ඔබට දෙවියෝ කියලා
රාජ තේජසක් මේ තුල දකින්න නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබ සමහර විට දන්න ස්වර්ගස්ත වෙච්ච ෆුල්ටන් ජේ ෂීන් කියන රදුගුරු හිමිපාණන් උන්වහන්සේගේ දිව්‍ය සප්‍රසාදී ඉස්සරහා කරන ලද භාවනාවක මෙන්න මෙහෙම කියනවා. මේ ඇස් දෙකට ගොඩාක් ප්‍රීතිය දෙන්න ඇහැ පිනවන්න වෙහෙසෙන මිනිස්සු තමන්ගේ ජීවිතයේ අවසානය ළඟා වෙනවා කියද්දි, ඒ කියන්නේ ඔබයි මමයි ඇස් දෙක පියාගන්න යන්නේ මිය යන මොහොත ළඟා වෙද්දී කලබල වෙනවා කියලා. ඒ මොහොත අපි ඔක්කොම මවිතයටපත් කරනවා. මම මේ කියන අත්දැකීම සමහර විට ඔබට ඔබේම නෑ හිතවතෙක් සහෝදරයෙක් අවසාන හුස්ම හෙළන වෙලාවක දැනිලා ඇති. ඒ කියන්නේ කෙනෙක්ගේ ජීවිතය අවිවේකී වෙනවා, කලබලකාරී වෙනවා. දැන් මගේ ජීවිතය අදින් අවසානයි කියලා. තව පැයකින් මට මේ ලෝකයෙන් සමු ගන්න වෙනවා කියලා දැනෙද්දී. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ෆුල්ටර් ජේ ෂීන් රදුගුරු හිමිපාණන් කියනවා, අපි කෙනෙක්ගේ ජීවිතේ මෙන්න මේ වගේ අවසාන මොහොත කලබල වෙන්නේ ඒ පුද්ගලයා මැරෙන්න බය නිසා නොවෙයි. ඔබ මරණයට බය නැහෙනේ. ඔබ දකින්නවා නිතරම හදිසි අනතුරු වලින් විවිධ හේතු නිසා මිය යන අයව. එහෙමනම් අපි මරණයට බය නැහැ, විශේෂයෙන් කතෝලික අපි. සම්බුදුරන් වහන්සේව වතට වත දීලා දකින්නේ මොහොතට. නමුත් මේ රදුගුරු හිමිපාණන් කියනවා, කෙනෙක්ට මිය යන මොහොතේ කලබල වෙන්නේ, බය වෙන්නේ මේ ලෝකේ Tamanට අයිති වෙලා තිබිච්ච දේවල් නැති වෙනවා කියලා දැනෙtti. ඒ කියන්නේ මට ලොකු නමක් තිබුණා, තානාන්තරයක් තිබුණා, මං අහවල් විද්‍යාලයේ විදුහල්පති හැටියට හිටියා, මං අහවල් මීසම් පාලක පරිපාලක ලෙස හිටියා, එහෙම නැත්තම් මං අහවල් සමිතියේ සභාපති වෙලා හිටියා. අයියෝ තව මොහොතකින් මට මේක නැතුව යනවනේ. අයියෝ තව සුළු මොහොතකින් මගේ ගෙදර තිබිච්ච මේ වස්තු ඔක්කොම වෙන කෙනෙකුට අයිති වෙනවා. ෆුල්ටන් ජේ ෂීන් රදුගුරු හිමිපාණන් කියනවා, ජේසු සම්විධානන් ඔහුට අනාවරණය කළා කියලා. කෙනෙක් මරණ මොහොතේ කලබල වෙන්නේ මෙන්න මේ අත්දැකීම නිසා කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, තමන්ට නැති වෙන ගොඩක් දේවල් ගැන හිතලා නිකමර හිතලා බලන්න මේ ජීවමාන සම්විධානන් වහන්සේ ඉදිරියේ මේ මොහොතේ මහත් ගෞරවයකින් සිටින ඔබට, ඔබට වැටහෙනවද ස්වාමින් වහන්සේ අමතන මොහොත දැන් මේ ලෝකේ ඔබ හිටිය ඇති ඔබේ සදාතන වාස භවණයට? මාර කලින් කිව්වේ ඇහැට පේන්නේ නැති තැනට, ඇහෙන් දැකලා නැති තැනට. සුතු පාවුලතුමා කොරින්ද සංගයට කියනවා, ඔබ ඇහෙන් දකින දේවල් තව මොහොතකින් නැති වෙලා යනවා. හැබැයි ඇහැට පේන්නේ නැති දේ සදාතනික තෑග්ග, ඒක මහා පුදුම වරප්‍රසාදයක්. අන්නේ වරප්‍රසාදයට ඇතුළු වෙද්දී අපි කලබලයක් නොවේ, ඇතුළාන්ත සාමයක් තියෙන්න ඕන. ජීවිතේ ප්‍රීතිය කියන ග්‍රන්ථය තුල ෆුල්ටන් ජේ ෂීන් රදුගුරු හිමිපාණන් කියනවා, කෙනෙකුට මේ සදාතනික ප්‍රීතිය නැතුව යද්දී, ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ඇතුළාන්තේ ප්‍රීතිය නැතුව යද්දී ඒ පුද්ගලයා හරියට තමන්ගේ නිර්වත වහන්ඩ ගොඩක් දේවල් පාවිච්චි කරනවා කියලා. අපි වැඩි දෙනෙක් පාවිච්චි කරන තනතුරු, තානාන්තර, නම්, අපේ වස්තුව, මේ වස්ත්‍රාභරණ ෆුල්ටන් ජේ ෂීන් රදුගුරුතුමාට අනුකූලව ඇතුළාන්තේ හිස්කම නැමැති හෙළුව වහන්ඩ ඔබයි මමයි පාවිච්චි කරන දේවල්. මම මේ කියන වචනේ සමිදාරන් ඉදිරියේ ඔබ හොඳ ආත්ම සෝදිසියකේ දෙන්න. අපි ඇතුළාන්ත හිස්කමට හෙළුවටද අපි මේ තරම් ඇස පිනවන දේවල් කරන්නේ? අද වර්තමානයේ ගුරුවරු, දහම් පාසල් උගන්වන ගුරු භවතුන් කියනවා, මේ දරුවෝ අද දවසේ පැය වෙලාවක්, පැය ගාණක්, පැය 24න් පැය 10ක් 12ක් ජංගම දුරකථනේ එකයි ඉන්නේ කියලා. මොකටද මේ ඇස පිනවීමේ පුරුද්දට ඇබ්බැහි වෙලා? ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, දෘශ්‍යමාන දේට ලොල් වෙන්න ගියොත් අදෘශ්‍යමාන සදාතනික තිලිනේ නැති වෙනවා.
අපි මේ මොහොතේ ගායනා කරන්න සූදානම් වෙන්නේ. අනේ ස්වාමිනේ, ජීවිත ගමන අවසානයේ මම ලිස්ට් එකක් හදාගත්තොත් මට මේ දේවල් ඕන. මම ළමයෙක් කාලේ මට මේවා ලැබුණා, වැඩිහිටියෙක් කාලේ මේවා ලැබුණා. දැන් මම ඔබ වහන්සේගෙන් ආයෙ දිනන එකම එක වරයක් මට ඔබ වහන්සේගේ සිරි වත දකින්න ලැබෙන්න කියලා. ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, ඔබ මහත් ආදරය කරන කිතුණු රූපවාහිනී නාලිකාව වර්බුම් රූපවාහිනී මේ උතුම් වන්දනාවේ මොහොතට සහභාගී වෙන වෙලාවේ ගායනා කණ්ඩායමක් අපි ගායනා කරමු. ස්වාමිනි, මේ පේන මානෙන් එහාට ගිය දිය විශ්වාස කරන්න මට ශක්තිය දෙන්න කියලා. සසුනි සමිදී මාගේ දිවි මග එම සුසුමතානි උඹගේ කරුණා මාගේ දිවි සෙමෝදිම මාවෝයි දුති දිමි සමිදී හිරුනග උදයි නැවතත් බසින දුරුවවරි මෙස හිරුවවරි නැවතත් උදයි නැගෙන දුරු පස සමි සමිදී සමිධානන් පැසසීම යෝග්‍යයි යුතුයි, ගැලවීම දායකයි කියලා දිව්‍ය පූජාවේ හැමදාම අපි කියනවා. අපි මේ ගායනය තුළ උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ඉර පායද්දි විතරක් නෙවෙයි, දවස පුරා ඒ ඉරත් එක්ක වැඩ කරද්දි, අවසානයේ හවස මේ ඉර බැහැගෙන යද්දි ඔබේ මගේ හදවතට දැනෙනවා දවසක් අවසానයි කියලා. හැබැයි එක දවසක් කියනවා ඒ පායපු ඉර බහින්න ඉස්සෙල්ලා මේ ඇස් දෙක පියා ගන්නට වෙන. ඒක මහා ශුද්ධ වූ මොහොතක්. කිතුණු අපි කියනවා ඒ මරණේ විරාජමාන දොරටුවෙන් සම්විධානන් වහන්සේගේ සිරිවත දකින්න අපිට ලැබෙනවා කියලා. ඒ නිසා දැන් අපි ගායනා කරන්නේ, අනේ ස්වාමිනී මට දෙන්නේ වරය, මම නොදන්න මොහොතක මගේ ඇස පියවෙද්දි ඔබ වහන්සේගේ සිරිවත මට දකින්න ලැබෙන්න කියලා. දෙමි සමිදුනි වෙනුවෙන් මාන මුසෙමදී අය දෙමි වරය සමිදුනි පතුලෙන් මහදී ඔබෙවත මට පින්වනු මෙන අවසන් මොහොතේ. ආදර සහෝදර සහෝදරයනි, ස්වාමීන් වහන්සේ ළඟට එද්දී අපි ඇස් දෙක පියාගත්තාම මේ දේවත්වය අපිට මේ භූපියට වැඩිය පැහැදිලි වෙන්න ගන්නවා. ඔබට ඇස් දෙකට පේන්නේ සුදෝසුදු භූපයක්. එහෙත් ඔබ මහත් ගෞරවයෙන් උන්වහන්සේ ළඟ නිශ්චල වෙද්දී ඔබේම දේවස්ථානයේ දිව්‍ය සප්‍රසාදය වැඩම කරලා තියෙන මන්දිරයට ගිහිල්ලා දෙනෙත් පියාගද්දී ඔබට දෙවියන්ව පේන්න ගන්නවා. අන්න ඒ දෙවියන්ගෙන් තමයි ඔබ ඉල්ලන්නේ මට ජීවිත ගමනේ අවසාන මොහොතේ වෙන කිසි දෙයක් නෙවෙයි ඔබ වහන්සේව දකින්න ලැබෙන්න කියලා. දිමි සමිදේ පියුමේ බෙදිසි ඔබ එක් වී සිටින ලෙසි ඔබගේ කරුණා සුවදින් මාගේ දිවියම සුවදින් පිරෙන ලෙසි අය දිමි සමිදේ නොපෙකිල ඔබගේ ජයවර යන්නට හැකිවනසි උඹගේ දිවියේ එලියින් මාගේ ජීවිත ගණ ගුණ පවරසි උඹේ කරුණාවෙන් සෑම මොහොතෙම මා දිවියේ තුති දෙමි සමිදුනි වෙනුවෙන් මා ලැබු සෙමදී සමිදුනි පතුලින් මහදී ඔබෙවත මට පින්වනු මෙන අවසන් මොහොතේ. ස්වාමී වහන්සේ තමන්ගේ එළිදරව්ව
තමන්ගේ දේවත්වය අනාවරණය කිරීම කරන්නේ ඔබ නිශ්චල වෙලා ඔබේ ඇස් දෙක පියාගත්තෙ. පවුලතුමා කියන අත්දැකීම මෙන්න මේකයි ආදර සහෝදර සහෝදරීනි. ඇහෙන් පේන දේට එහා ගිය සදාතන ජීවිතය ඔබ දකින්න ගන්නවා. ඔබ සමහර විට තරුණයෙක් තරුණියක් හැටියට රෝගාතුරව සමිතරන් වහන්සේ ඉදිරියේ මේ මොහොතේ හිටියත් ඔබ ප්‍රීතියෙන් සූදානම් වෙනවා ඒ අවසාන මොහොතට. ඒ නිසා අපි සමිතරන් වහන්සේට ස්තුති කරමු. අර ශුදෝ ප්‍රැන්සිස් අසීසි මුනිතුමා ජේසු පාමුල ඉල්ලනවා, ස්වාමිනේ මම ඇස් දෙක පියාගන්න ඉස්සෙල්ලා එක වරයක් ඉල්ලනවා, ඔබ වහන්සේ කුරුසේ දුක් විඳා වගේ මටත් දුක් විඳින්න අවස්ථාව දෙන්න. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, හිතන්න බැරි මහා පුදුමාකාර තෑග්ගක්. ඒ නිසා තමයි ජේසු අසීසි ෆ්‍රැන්සිස් මුනිතුමාට ඒ ඉල්ලපු තෑග්ග එහෙමම දෙන්නේ. ෆ්‍රැන්සිස් අසීසි මුනිතුමා ජේසුගේ ශ්‍රී වන කැලෑල් සියල්ල ලබනවා මරණය වැළඳ ගන්න ඉස්සෙල්ලා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලමු, ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාවෙන් මට ඔබ වහන්සේගේ සිරි වත දකින්න වරම් දෙන්න කියලා. ඔබේ කරුණාවෙන් සෑම මොහොතෙම මා දිවේ පුති දෙමි සමිදුනි වෙනුවෙන් මා ලැබුසෙන දේ අය දෙවි වරය සමිදුනි පතුරෙන් මා දේ ඔබේ වත මට පින්වනු වෙන අවසන් මොහොතේ. උන්වහන්සේගේ අපේ නෙතට සැඟවුණු දේවත්වයට සුදෝසුදු පූපේට මුවා වී අපට එළිදරව්වන ජීවමාන සැබෑ වූ එකම දෙවියන් වහන්සේට අපි මෙලෙස නමස්කාර කරමින් ගායනා කරමු. සියොන්ට ස්වර්ගයෙන් පූපේ දේවා වදාළසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. නව ජීවනය දානය කරන මේ ප්‍රසාද නිධානය මගින් ඔබන්සගේ සෙනෙහසේ උණුසුම ප්‍රදැනට සැලැස්ව මැනව ඔබන්සගේ රාජයේ ආනන්දය පුන පුනා පතන්නට අප සිද්ජුවලිත කළ මැනව මෙකිදේ අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
වහන්සේ.